แต่มันรถติดแล้วมันไปอยู่นาลานีนาลานาลีนาลาไอ้ที่เนี่ยพอมาตั้งนานมันงูกัดไปตั้งมาดิเนี่ยเห็นงูไอ้บัวเนี่ยมอเตอร์แมนเอ็งน่ะมาดมาเวทีเชอร์เวเอ็งน่ะมาเรสแอนการันบุตเต้ฮาริก็บาลานกี้สัตย์เย่คลาสเซ็คที่อินเนี่ยตัวอาลุติงจอยน์เวชัยอินน่ะมาเด้ยอะไรเรสแอนการันบาลานพุทธิอันนี้แค่อัตพัลเฮดด้าล่ะอาลุติงจอยน์เวชัยทีเนี่ยดูเนี่ยที่กำลังจะตัดตากรันเนี่ยteacher โอ้พุทธิโอเอ็ดอาพี่ขัตตากรีตีอุ่นเทกดามายดีกว่าที่มาขัตตากรีกันเนี่ยอันนี้มาแม่มังเหรอเอ็กอตตาสมาดาดาลูทิงยาลูว่าสัมพันธ์ดูเนี่ยกระนั้นกี่เล่มโอ้อาพี่กี่สัตย์กระปุ่นที่เกี่ยอาพี่ทวีดีโอที่เมื่อเว็บเด็กเองการันบาลานน่ะพูดว่าอันนี้อาพี่น้ำวัดเตปุ่นนี่ดังอิสระหัดกระกันเนี่ยอามูเอ็มมองได้เนี่ยโอ้ที่กักกินน้ำมันเปเปอร์ยารังเงินอะไรพูดอะไรมาเมื่อไหร่ที่อุ่นเตะการะกันนะเลสติเวมบาลานน์ปาร์ดมาเตะทีจะมาเตะที่อุ่นพรินท์เอาต์ก้าหักันนะเบอร์ยูน่าเนี่ยพรินท์เอาต์เตะก็แค่ที่อะไรมาคัดเด็กพูดเตะการะเนี่ยพี่พูดเตะเรียมข้ามักเนี่ยอัดเตะฮารีฮารีมังกรังเอาโอ้ยโอ้ยทุกทุกอย่างบีบีมันจะเหรอทุกฮารีฮารีที่จะหัวยากนะที่นั่นตามเป็นนั่นนะอายุไม่ครบกันแล้วเนี่ยนี่ก็จะไปขัดตาคือโอ้ยบอกเลยแกก็หันเนี่ยป้าคลาสอะไรดิสเทิร์บเบนมาโอ้นี่เดวิตรายขัดตาคือนี่ปานที่ปัญหาแค่หัวตุ๊ดเตะเดโมอันนั้นว่าเชื่อเดวัลขัตตากรันเนี่ยป้าพุทธ
teacher මේ paper එක ලියන්න නැහනේ මම ඔයාලට දැන් ගිය සතියේ පටන් ගත්තා හත වසරේ අලුත් පාඩම කරන්න මොකද්ද අලුත් පාඩම මම කියම් බලන්න පෘථිවි ගෝලය හැඳින්වීම පෘථිවි ගෝලය හරි පුතේ ඒකේ හරි පෘථිවි ගෝලය කියන පාඩමේ ඩාඩි දෙකක් දෙන්න පුතේ ටීචර් මං කම්පියුටරෙන් සම්බන්ධ වුනේ මං හිතනවා දැන් හොඳට පැහැදිලිව පේනවා ඇති කියලා ටීචර්ව. හරි පුතේ ඔයාලට අවශ්‍ය දෙයක් තිබ්බොත් chat box එකට message එකක් දාන්න. හරි. අපි අද පාඩම් පටන් ගමු. මුලින්ම මම ටියුට් එක share කරන්නම්. හරි. මේක තමයි අපි ජීවත් වන පෘථිවි ගෝලය. හත වසරේ පළවෙනි පාඩම තමයි දැන් අපි කරගෙන යන්නේ. හරිද එදා හිටපු අය දන්නවා අපි එදා හැඳින්වීම චුට්ටක් කරලා පෘථිවි ගෝලය හැඳින්වීම කියන එකේ ලියලා පෘථිවිය සුවිශේෂී වීමට හේතු කීයක් ලිව්වද? පෘථිවිය සුවිශේෂී වීමට හේතු කීයක් ලිව්වද?
ට්ට එක ගත්තට පස්සෙ පුතේ ඒ ටියුට් එකේ අදාළ තැන ලියාගන්න වෙනවා. දැන් ටියුට් එක දාලා සති දෙකක් වෙනවනේ. දැන් නම් ටියුට් එක තිබුණොත් හොඳයි හැමෝම අතේ. ඒ නිසා පුළුවන් හැමෝම ලබන සතියේ වෙද්දිවත් ටියුට් එක අරගෙන එන්න. හරිද පුතේ? එහෙම නැතුව මේක කරගෙන යන්න අමාරුයි. මැඩම් පළවෙනි ටියුට් එක සාගන්නේ. එහෙමයි පුතා. මම ටියුට් ගෲප් එකට ඔයාලට ටියුට් දෙකක් දැම්මා. හරිද? පළවෙනි ටියුට් එකේ හිස් තැන් නැහැ. අහගන්න. ටීචර් ලියලා පොඩි විස්තරයක් දැම්ම ඔයාලට පළවෙනි පාඩමනික හැඳින්වීමක් විදිහට. දෙවෙනි ටියුට් එක තමයි පුතේ මේ හිස් තැන් එක්ක මේ ඔයගොල්ලන්ගේ පළවෙනි ඒක කියන ටියුට් එක. හරිද පුතේ? මුලින්ම මම කියලින්නම් පුතා මෙන්න මේ ටියුට් එක මම අදත් ඔයගොල්ලන්ට ගෲප් එකට දැම දැම් මේක දාලා සතියක් වෙනවා. ඒ නිසා මේ ටියුට් එක දැන් මේ බලන්න මේ සිතියම් ලකුණු කරන ඒවා එහෙම ටීචර් ටියුට් එකට දාලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේක තිබුණොත් තමයි ඉස්සරහට අපිට වැඩ කරගෙන යන්න ලේසි. මම අදත් දැම්ම පුතේ ඔයගොල්ලන්ගේ ගෲප් එකට මේ ටියුට් එක. අදත් ගෲප් එකට උදේම දැම්ම නැති අයට ගන්න. ඒ නිසා පුතේ අනේ කරුණාකරලා ලබන සතියෙදී පුළුවන් හැමෝම ටියුට් එක අරගෙන එන්න. මොකෝ ඔයගොල්ලන්ට පොතේ ලියලා ටියුට් එකේ ලියනකොට කාලෙත් අපරාදි පුතේ. නැත්තම් මේ උගන්නන එක අමතක වෙනවනේ. ඒ නිසා අද ටියුට් එක නැතිව අද පොතේ ලියන්න ප්‍රශ්නයක් නෑ අද පාඩම. හැබැයි ලබන සතියෙදී අද ගිය සතිය අපි කතා කරපු ටිකයි අද අපි කතා කරන ටිකයි ටියුට් එකට අරගන්න පුතේ. නැත්තම් වැඩක් නැති වෙනවා. මේ ටියුට් එක ඉවර වුණාට පස්සේ කරගෙන නම් වැඩක් නෑ. ඒ නිසා අපි ටියුට් එකේ වැඩ කරන නිසා ලොකුවට එතකොට වලට සටහනක් නෑ. ටියුට් එකේ තියෙන කරුණුයි ඒ හිස් තැන්වට අදාළව පුතාලා ලියාගන්න ඒවයිත් එක්ක තමයි යන්නේ. ඒ නිසා අනේ ටියුට් එක ගන්න පුතා. හොඳේ? හරි. මම එහෙනම් අදත් පාඩම් පටන් ගන්නවා. හරි. මෙහෙමයි පොත් ටියුට් එක නැති හැමෝම අද මාතෘකාවත් වෙනදා වගේම අපි කිව්වනේ පොත් දෙකක් තියාගන්න ඕනි කියලා. හත වසරේට අපි මේ කරන පාඩමට අදාළ අභ්‍යාස කරන පොතකුයි හය වසරේ රිවිෂන් පොතයි. හත වසරේ අභ්‍යාස කරන පොතේ අපි වෙනදා ලිව්ව විදිහටම අද මාතෘකාව දාලා ලියාගමු. අද දැන් පැහැදිලි නේද කරන්න ඕනි වැඩේ? ටියුට් එක තියෙන අය ටියුට් එකේ ලියනවා, නැති අය මාතෘකාව දාලා අදත් පොතේ ලියනවා. අලුතින් පන්තියට සහභාගී වුණු පුතාලටත් මම පොඩි කොටසයි කළේ. ඒ පාඩම ඔයාලට මේ iLearning College එකේ වෙබ් එකෙන් බලා ගන්නත් පුළුවන් පොඩි කොටසයි. අද අලුත් කොටස අපි මාතෘකාව ලියලා අපි දැන් ඔයාලා ළඟ තියෙන පොතේ ලියාගෙන යමු. ටියුට් එක ගත්තාම ඒක ටියුට් එකට ගමු. හරිද? දැන් ප්‍රශ්න නැහැනේ. එහෙනම් දැන් අපි ගිය සතියේ අපරව නෝට් එකක් ලියන්න දෙනවද? මම කිව්වේ පුතේ පොත් දෙකක් ගන්න, 6 වසරේ රිවිෂන් සහ ඔයාලගේ 7 වසරේ අලුත් පාඩම් ටික යන. දැන් ටීචර් ලොකු නෝට් එකක් දෙන්නේ නැහැ, වෙනම ලියා ගන්න ටියුට් එකේ තමයි වැඩ කරන්නේ. ඒ නිසා ටියුට් එක නැති අයට තමයි අද පාඩම පොතේ ලියන්න කිව්වේ. හරි, ඕකේ. මැඩම් මට ලින්ක් එක එන්නේ නැහැ. මම අක්ක කෙනෙක්ගෙන් ඉල්ලගන්නේ. මේ මා ගෲප් එකට මේ ඇඩ් කරලා නැහැ. පුතේ ප්‍රශ්න ටික අපි විසඳගමු. දැන් ගොඩක් වෙලා ගිහිලා පාඩමට යමු. දැන් මම එදා ඔයගොල්ලන්ගේ අලුත් පාඩම පටන් අරගෙන හැඳින්වීම කරලා පෘථිවි ගෝලය හැඳින්වීමට අදාළ අපි පොඩි සටහනක් ලියාගෙන පෘථිවිය සුවිශේෂී වීමට හේතු ටික ලියාගත්තා. හරිද? අද හැමෝටම පේනව නේද ස්ක්‍රීන් එක? ඔයදී හරි පුතේ. අද අපි කරන්න යන්නේ පෘථිවි භ්‍රමණය සහ පරිභ්‍රමණය. කො බලන්න මේ වචන දෙක අහලා තියෙන අය රේස් හෑන්ඩ් කර. පෘථිවි භ්‍රමණය පරිභ්‍රමණය කවුරුත් අපි බලමු. ටික දෙනෙක් අහලා තියෙනවා. කොහොමද ඉස්කෝලේ කළාද පාඩම? තාම නෑනේ තුන්වෙනි වාරණේ කරන් යන්නේ. ටීචර් ළමයිගේ බොරු. අපි මේ පාඩම තමයි කරගෙන යන්නේ. හරි. එහෙනම් මුලින්ම පොත අරගෙන අද දිනේ දාලා මාතෘකාව ලියලා ඉමු. හැමෝම ලියා ගන්නකෝ මෙන් ටීචර් දාලා තියෙන එක.
මුලින්ම පුතා මේක ලියන්න ටීචර් කියන එක මුලින්ම ලියාගමු පෘථුවියේ භ්‍රමණය කියලා ලියාගන්න මේ ඔක්කොම ලියන්න එපා පෘථුවියේ භ්‍රමණය අපි මුලින්ම කතා කරන්න ඒක එතකොට අපි ලියන්නේ මෙන්න මේ කොටස මේක නෑ පෘථුවියේ භ්‍රමණය මේක ලියන්න නැතුව අපි ලියා ගන්නවා පෘථුවියේ භ්‍රමණය කියලා හරිද චැට් බොක්ස් එක පාවිච්චි කරන්නේ තමන්ට අදාළ ප්‍රශ්නයක් අහන්න පමණයි හරි ලිව්වද රේස් හෑන්ඩ් කරන්න බලන්න මාතෘකාව ලියාගත්තද හරි පුතාල ටීචර්ත් එක්ක සම්බන්ධ වෙන්න එතකොට ටීචර්ට පාඩම කරන්න ලේසියිනේ හරි පුතේ දැන් අපි ප්‍රසන්ටේෂන් අද චුට්ටක් දැන් පෘථුවියේ භ්‍රමණය කියන්නේ මොකක්ද කියලා ටීචර් කියලා දෙනවා මුලින්ම හැමෝටම ස්ලයිඩ් එක පේනව නේද? ටියුට් එක තියෙන අය ලියන්න එපා. ටියුට් එක නැති අය තමයි මාතෘකාව ලියා ගන්න ඕනි. ටියුට් එකේ තියෙන අයට මාතෘකාව තියෙනවා. මෙත් මේ ටියුට් එක තියෙනව නම් ලියන්න ඕනේ නෑ. හරි. ඔන්න දැන් ටීචර් පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමයි යන්නේ. පුතාලා මුලින් ටීචර්ත් එක්ක කතා කර ටීචර් පාඩම් පැහැදිලි කරනවා පුතාලා හොඳට ආගෙන ඉන්න ඕනි ඔයගොල්ලෝ දන්නේ නැති අලුත් කොටසක් නිසා හරිද ලියන්න ඕනි නෝ ටීචර් කියනවා එතකන් ඊට පස්සේ පුතාලට ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා ඊට අමතරව චැට් බොක්ස් එකේ ප්‍රශ්නයක් ආවොත් ටීචර්ට එවන්න පුළුවන් හරි දැන් පුතාලා දන්නවා දැන් අපි මම මුලින්ම හැඳින්වීමට ගත්තොත් මං ටියුට් එකේ දුන්නා ග්‍රහලෝක කීයක් තියෙනවද කියලා මෙන්න හැඳින්වීම තියෙනවා මම ටියුට් එක ෂෙයා කරනවා හැමෝටම නැති අයටත් තේන්න ටීචර් කිව්වා ග්‍රහලෝක තියෙනවා පුතා අටක් කියලා මොනවද ඒ ග්‍රහලෝක අට බුද්ධ සිකුරු පෘථුවි අඟහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන් කියලා ග්‍රහලෝක තියෙනවා පුතා කීයක්ද අටක් හරිද ඉතින් පුතේ දැන් අර මම පෙන්නපු ග්‍රහලෝක අටම ගත්තොත් ඒ හැම ග්‍රහලෝකයක්ම තමන්ගේ වටේ කැරකෙමින් සූර්යා වටා ගමන් කරනවා හැම ග්‍රහලෝකයකම ලක්ෂණයක් තමයි පුතේ ඒක ග්‍රහලෝකේ තමන්ගේ වටෙත් යනවා සූර්යාගේ වටෙත් ඒ හැම ග්‍රහලෝකයක්ම ගමන් කරනවා. හරිද? ඒක අපි මතක තියාගත යුතු කරුණක්. හරි. එතකොට අර කතා කරපු ග්‍රහලෝක අටම තමන්ගේ වටේ යන ගමක් සූර්යාගේ වටේ ගමන් කරන. එතකොට ඒ හැම ග්‍රහලෝකයක්ම තමන්ගේ වටේ යනකොට නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. අපි කියමුකෝ බුද්ධ ග්‍රහය කියලා, අඟහරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහය ගත්තොත් ඒ හැම ග්‍රහලෝකයක්ම පුතා තමන් වටේ යනකොට නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. සූර්යාගේ වටේ ඉර වටේ යද්දි ඒ එක එක ග්‍රහලෝකවලට එක එක මාර්ග තියෙනවා. එතකොට හැම ග්‍රහලෝකයක්ම තමන්ගේ වටේ කැරකෙමින් සූර්යාගේ වටේ කැරකෙනවා. එතකොට තමන්ගේ වටේ කැරකෙන්නම් නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. සූර්යාගේ වටේ කැරකෙන්නම් නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. ඉතින් පුතා ඔය දැන් ග්‍රහලෝකයක් තමන්ගේ වටේ කැරගෙනකොට ඒ නිශ්චිත ගමන් මාර්ගය අපි හඳුන්වනවා මෙන්න මේ නම අක්ෂය කියලා. ලියාගන්න එපා කවුරුත් පාඩම අහගන්න අක්ෂය. ඕනෑම ග්‍රහලෝකයක් බුද්ධ ග්‍රහය තමන්ගේ වටේ යන ගමන් මාර්ගය එයාගේ අක්ෂය. එතකොට අපි අඟහරු ග්‍රහය ගත්තොත් එයා එයාගේ වටේ යනකොට ඒකත් අපි කතා කරන්නේ අක්ෂය කියලා. හරිද පුතා? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අඟහරු ග්‍රහය සූර්යා වට යනකොට ඒක අඟහරු ග්‍රහය ආගමන් කරන කක්ෂය කියලා අපි හඳුන්වනවා. බුද්ධ ග්‍රහය යනකොට
අක්ෂය. එතකොට ග්‍රහ ලෝකයක් තමන්ගේ වටේ යන ගමන් මාර්ගය අපි හඳුන්වන්නේ අක්ෂය. එතකොට සූර්යා වටා යද්දී ඒක හඳුන්වනවා කක්ෂය කියලා. මේ වචන දෙක පුතේ අපිට ඉස්සරහට ඕනි වෙන හින්දා තමයි මම මේක මුලින්ම ඔයාලට කියලා දීලා හිටියේ. එහෙම නැත්තම් කෙලින්ම ටීචර් පෘථුවියත් එක්ක කතා කරනකොට මේ වචන දාද්දී ඔයගොල්ලන්ට ඒක අමාරු වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි මතක තියාගන්න ඕනි කරුණ තමයි මුලින්ම ඔන්නෝක ග්‍රහලෝක තමන්ගේ වටේ යනවා. ඒත් එක්කම සූර්යාගේ වටේත් යනවා. තමන්ගේ වටේ යනකොට හරි පාරක් තියෙනවා. හැම ග්‍රහලෝකෙටම නිශ්චිත ගමන් මාර්ගයක්, නිශ්චිත පාරක් තියෙනවා. සූර්යාගේ වටේ යනකොට නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. එතකොට තමන්ගේ වටේ යනකොට ඒ මාර්ගය අපි හඳුන්වනවා මොකක් කියලාද? අක්ෂය. සූර්යා වටා ගමන් කරන මාර්ගය කක්ෂය කියලා හඳුන්වනවා. අපි හොඳට ওই දෙක මතක තියාගන්න ඕනි. එක අකුරෙන් තමයි වෙනස් වෙන්නේ පුතේ. අයන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කයන්න. හරිද? හරි. මට හිතෙනවා මේ චුට්ට තේරෙන්නේ නැති කියලා. මේ චුට්ට අමාරු නැහැනේ. පොඩි ලක්ෂණයක් තමයි කියලා දුන්නේ. ඔන්න බලන්නකෝ. හරි. අපි දැන් මේක චුට්ටක් ක්ලෝස් කරලා ග්‍රහලෝක 8ටම සූර්යා වටා ගමන් කරන්නත් නිශ්චිත මාර්ගයක් තියෙනවා. එතකොට තමන් වටා ගමන් කරන මාර්ගය අපි හැඳින්වුවේ මොකක් කියලාද? හැමෝම උත්තර දෙන ග්‍රහලෝකය තමන් වටා ගමන් කරන මාර්ගය අපි හඳුන්වන්නේ මොකක් කියලාද? හරියට හරි. එතකොට සූර්යා වටා ගමන් කරන මාර්ගය හඳුන්වන්නේ මොකක් කියලාද? ක්ෂය කියලා. හරි. ආයි තව චුට්ටක් පැහැදිලි වෙන්න දැන් ටීචර් පොඩි වීඩියෝ එකක් පෙන්නනවා අපි බලමු ඒක. යේ. ටීචර් හැමදාම පැහැදිලි වුණාද? Yes, I understood. Okay. Oh teacher. Yes, madam. Teacher. පුතේ සාර්ථක වෙන්නේ නැහැ. පෘථුවිය. මම පෘථුවිය වටා ගමන් පෘථුවිය ගමන් කරන අක්ෂය අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්ද? නෑ පුතා. දැන් අපි මෙහෙම ඉඳන් බැලුවට ඒව පේන්නේ නැහැ. දැන් ඕව අරගෙන තියෙන්නේ පුතේ තාක්ෂණයේ ඔස්සේ. චන්ද්‍රිකා තාක්ෂණයේ ඔස්සේ තමයි ගමන් මාර්ග හදලා. කියන්නේ ගමන් මාර්ගය අපිට බැලුමට පේන්නේ නැහැනේ. අනිත් ග්‍රහලෝක පේන්නේ නැහැනේ. නිසා අපිට ඒව ගමන් මාර්ගය හරියටම බලා ගන්න බැහැ. හැබැයි තාක්ෂණයේ දියුණු නිසා චන්ද්‍රිකා යාන අභ්‍යවකාශයට යවලා ඒව නිරීක්ෂණය කරලා තමයි අපිට මේ විදිහට මේ වීඩියෝස් ඒ වගේ දේවල් පුතේ පෙන්වලා තියෙන්නේ. හරි. දැන් අපි අපේ පාඩමට යමු. දැන් ඔයගොල්ලන්ට කක්ෂයයි අක්ෂයයි කියන දෙක පැටලෙන්නේ නැහැනේ. දැන් ඊළඟට ඔන්න දැන් අපි ලියා ගන්න ටිකට යන්නේ. දැන් රූපෙකුත් දාලා තියෙනවා ග්‍රහලෝකයක් තමන්ගේ වටේ යනකොට අපි හඳුන්වන්නේ මොකක් කියලාද? අක්ෂය. මෙන්න සූර්යා වටා යන ගමන් මාර්ග ටික අක්ෂයයි. එතකොට ඒ රූප සටහනෙන් දෙන්නන්නේ දැන් ටීචර් කියපු දෙක. දැන් ওই ටික ලියා ගන්න ඕනි නෑ. මම හිතනවා බොඩි මතකයක් ඔළුවට දාගත්තාම ඇති. අපි ග්‍රහලෝකයක් තමන් වටා යන මාර්ගය සූර්යා වටත් යනවා. ඒ දෙක හඳුන්වන නම් දෙක. අපි ඉස්සරහට අපේ පාඩම පෘථුවියනේ. පෘථුවියට අදාළ කුතු කන්න ටික අපි ටියුට් එකට ගන්නවා. හරි. ඔන්න අපේ පාඩම. අර ටික ඔලේ චුට්ටක් තියාගෙන පාඩමට එන්න. හරි. පෘථුවියේ භ්‍රමණය. අලුත් වචනයක්. ගොඩක් අය දන්නේ නැහැ භ්‍රමණය කිව්වට. හැබැයි භ්‍රමණය කියන එකේ නිකන් තේරුම අරන් බැලුවොත් නිකන් කරකනවා, කර කැවෙනවා කියන තේරුම එනවා. ඒ නිසා පෘථුවියේ භ්‍රමණය කිව්වහම අපි නිකන් තේරුම ඔළුවට දාගන්න පෘථුවිය කරකැවෙනවා. දැන් එතකොට මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් කලින් කියපු ටිකක් තේරුණා නම් පෘථුවිය කරකැවෙනවා කිව්වහම දැන් පුතාලගේ අලුත් පාඩම උනාට ටීචර් පොඩ්ඩක් උඩින් කියලා දුන්නනේ. මට කියන්න පෘථුවිය කරකැවෙනවා කිව්වහම පෘථුවිය කොහොමද කරකැවෙන්න පුළුවන්? දැන් ටීචර් කියලා දුන්න ග්‍රහලෝකයක් කරකැවෙන විදි දෙකක්. මං නම් කරන කෙනා කියන්නකෝ බලන්න එහෙනම්. නැත්නම් කැමති කෙනෙක් රේස් හෑන්ඩ් කරන් මං අහන්න.
ග්‍රහලෝකයක් මම කිව්වා කරකවන විදි දෙකක් තියෙන වීඩියෝ එකෙන් දැක්කා. කුමායා සයුරි කියන්න පුළුවන්ද පුතේ? මැඩම් නිම්සර දනංජය කියන්නද? හරි. කියන්නම්. හරි. උමායාට පුළුවන්ද? ටීචර්. ඔව් පුතේ දැන් ටීචර් ඇහුවේ. දැන් භ්‍රමණය කියන්නේ කරකවනවා කියන තේරුම ගත්තොත් අපි පෘථුවියේ භ්‍රමණය. දැන් අපි අර ග්‍රහලෝක ටික චුට්ටක් අඳුරගෙන පෘථුවියට ආවනේ. දැන් ටීචර් අහනවා පෘථුවිය කියන්නේ ග්‍රහලෝකයක් නේද? එතකොට පෘථුවිය කරකවෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. කියන්නේ කරකැන විදි දෙකක් තියෙනවා. එකක් කොහොමද? දැන් අර අපි බලපු විදිහට පෘථුවිය මම එකක් උදව් කරන්නම්. තමන්ගේ වටේ කරකැනවා. ඊට පස්සේ පෘථුවිය කොහොමද වෙනුනේ? තමන්ගේ වටේ කරකැමින් පෘථුවිය කාවටෙත් තව කරකෙන්නේ. භ්‍රමණයට තමයි එන්නේ පුතේ. අපි පොඩ්ඩක් මතක තියාගමු. එතකොට පෘථුවිය තම ස්ලයිඩ් එක බලාගන්න. තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යා වටාද ගමන් කරනවා. දැන් අක්ෂය කියන එක අමුතු වචනයක් නෙමෙයි. සූර්යා තමන්ගේ වටේ ගමන් කරන මාර්ගයට තමයි අපි අක්ෂය කියන්නේ. ග්‍රහලෝකයක් තමන්ගේ වටේ ගමන් කරන මාර්ගය. දැන් බුධ ග්‍රහය කිව්වොත් බුධ ග්‍රහය එයාගේ වටේ ගමන් කරන මාර්ගය අක්ෂය. දැන් අපි පෘථුවිය ගැන ඉගෙන ගන්න. එතකොට පෘථුවිය තමන්ගේ වටේ ගමන් කරන මාර්ගය අක්ෂය. එතකොට පෘථුවිය තමන්ගේ අර අක්ෂය කියන්නේ තමන් වටා ගමන් කරමින් සූර්යා වටා ගමන් කරනවා. හරිද? ඒක දැන් අපි දන්නවා. ඒක පෘථුවිය විතරක් නෙමෙයි හැම ග්‍රහ ලෝකයකටම අපි අදාළව ඉගෙන ගත්තා. අපි දැන් පෘථුවියට ආවා. පෘථුවිය යටතේ අපි ආයි චුට්ටක් මතක් කරගන්නවා. දැන් පෘථුවිය තමන්ගේ අක්ෂය වටා කරකැවෙමින් සූර්යා වටා ගමන් කරනවා. අපි දැන් වීඩියෝ එකනොත් ඒක දැක්කා. එතකොට පුතේ දැන් මෙතන හොඳට මතක තියාගන්න ඕනි කරුණු දෙකක් තියෙනවා. මෙතන ඔයාලා බලන්න පෘථුවිය තමන්ගේ අක්ෂය වටේ ගමන් කරනවා. හරිද? ඒකක්. එතකොට පෘථුවිය තමන්ගේ වටේ කැරකෙමින් සූර්යා වටේ ගමන් කරනවා. එතකොට දැන් අර අපේ දූ කිව්ව විදිහට පෘථුවිය ගත්තොත් කැරකෙනවා තමන්ගේ වටේත් කැරකෙනවා තමන්ගේ වටේ කැරකි සූර්යා වටේත් කැරකෙනවා. එතකොට කැරකෙනවා කිව්වම තමන්ගේ වටේ එක කැරකෙනවා කියන එකක් සූර්යා වටා කැරකෙනවා කියන එක තව එකක්. එතකොට පුතේ මේකට නම් දෙකක් කියනවා. අද අපි අන්නේ නම් දෙක තමයි ඔය පෘථුවේ භ්‍රමණය සහ පරිභ්‍රමණය කියන එක යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට පෘථුවිය තමන්ගේ වටේ කැරකෙනකොට අපි එක නමකින් එක හඳුන්වනවා. පෘථුවිය සූර්යා වටා කැරකෙනකොට අපි තව නමකින් එක හඳුන්වනවා. එතකොට ප්‍රශ්නයක් තියෙනවද? නෑ ටීචර්. හරි, ඕකේ. හරි, දැන් මම හිතනවා තේරෙන්න ඇති ටීචර් කියන දේ කියලා. ටීචර් ආයි මතක් කරලා දෙන්නම් අලුත් සංකල්පයක් හින්දා. පෘථුවිය ගත්තොත් අනිත් ග්‍රහලෝක ගත්තොත් තමන්ගේ වටේ කැරකි කැරකි සූර්යා වටා ගමන් කරනවා. වීඩියෝ එකේ තිබ්බනේ පාට පාට ඉරි. ඔව්. ඒ ඉරි වගේම දැන් තියෙනවද මේ ඇතර? ඇත්තටම දැන් පුතේ ඒ මෙහෙමයි පුතේ. ඔය විදිහටම ඉරි ගහලා නැහැ. ඒ ග්‍රහලෝක අපි තාක්ෂණයේ ඔස්සේ ඉහළට ගිහිල්ලා දැන් චන්ද්‍රිකා තාක්ෂණයේ කියලා තියෙනවා. දිවුරු නිසා අභ්‍යවකාශයට ගිහිල්ලා බලනකොට අපිට මේ හැම ග්‍රහලෝකයක්ම නිශ්චිත මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා පේනවා. එතකොට පුතේ අපිට වගේ මේ වගේ චූටි දූල පුතාලට ඉගෙන ගන්න පහසු විදිහට ඒව පුතේ මේ මාර්ගවල මේ විදිහට තමයි ග්‍රහලෝක ගමන් කරන්නේ කියලා ඉදිරිපත් කරනා විද්‍යාචාර්යෝ. ඒ විදිහට තමයි තියෙන්නේ. නැතුව ගමන් මාර්ගය තියෙනවා. ඒ විදිහට රවුන්ඩ් රවුන්ඩ් පාට 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 රවුන්ඩ් නැහැ පුතේ. ඒක අපිට ඉගෙන ගන්න පහසුවට තමයි. ඒව බලලා ඉගෙන ගන්න පහසුවට තමයි ඒවා ඒ විදිහට සලකුණු කරලා වීඩියෝ කරලා රූප සටහන් ඇඳලා තියෙන්නේ. හරිද? දැන් ඒකෙන් පුතේ අපි බලපු එකෙන් අපි ගන්න ඕනි ග්‍රහලෝක හැම එකටම පුතේ තමන් වටේ කැරකෙන්න මාර්ගෙකුයි සූර්යා වටා කැරකෙන්න මාර්ගෙකුයි නිශ්චිත මාර්ගෙකුයි තියෙනවා කියන එක. හරිද? හරි. දැන් පාඩමට එමු. එතකොට දැන් ටීචර් කියලා දුන්නා
පෘථුවියත් අනිග්‍රහ ලෝක වගේම තමන් වටේ කැරකෙමින් සූර්යයා වටා ගමන් කරනවා. එතකොට පෘථුවිය තමන්ගේ වටේ කැරකෙන එකට අපි නමක් කියනවා. පෘථුවිය සූර්යයා වටා කැරකෙන එකට අපි තව නමක් කියනවා කියලා. හරි. අපි එහෙනම් දැන් චුට්ටක් අනේ තව ටිකක් මම තව එක කරුණක් කතා කරලා නෝට් එකට යමු. එතකොට පුතේ අපි දැන් මුලින්ම කතා කරනවා පෘථුවිය තමන්ගේ වටේ. තමා වටා කැරගෙනකොට කියන නම මොකක්ද කියලා දැන් ස්ලයිඩ් එකේ පේනවා. පෘථුවිය තම අක්ෂය වටා. ඒ කියන්නේ තමන්ගේ ගමන් පෘථුවිය ගමන් මාර්ගය හඳුන්වනවා අපි අක්ෂය කියලා ඉගෙන ගත්තා. තමන්ගේ අක්ෂය වටා. එහෙම නැත්නම් පෘථුවිය තමන්ගේ වටේ ගමන් කරනකොට අපි ඒක හැඳින්නුවේ පෘථුවියේ භ්‍රමණය. පෘථුවි භ්‍රමණය. එහෙම නැත්නම් පෘථුවියේ භ්‍රමණය කියලා. එතකොට අපි මතක තියාගන්න ඕනි මෙච්චර වෙලා ඉගෙන ගත්ත ටිකෙන් පෘථුවිය තමන්ගේ අක්ෂය වටා. එහෙම නැතිනම් පුතේ තමන් වටා ගමන් කරනවා. ඒ ගමන් කරන මාර්ගය අපි හඳුන්වන්නේ ගමන් කිරීම පෘථුවිය තමන්ගේ වටේ නැත්නම් තමන්ගේ අක්ෂය වටේ ගමන් කිරීම අපි හඳුන්වන්නේ මොකක් කියලාද? පෘථුවියේ භ්‍රමණය කියලා. පෘථුවිය මතක තියාගන්න. පෘථුවිය තමන් වටේ කැරකෙමින් සූර්යයා වටා ගමන් කරනවා. පෘථුවිය තමන් වටේ කැරකෙනකොට අපි ඒක හඳුන්වන නම තමයි පෘථුවියේ භ්‍රමණය. එහෙම නැත්නම් පෘථුවි භ්‍රමණය කියලා අපි ඒක හඳුන්වනවා. මම හිතනවා ඒ තෙන්ට එනකන් තේරෙන්නේ නැති කියලා. ඒ නිසා අපි දැන් මේක සටහන් කරගමු ඔයාලට අමතක වෙන්න කලින්. දැන් මෙහෙම කරමු. ටියුට් එක තියෙන අය පෘථුවි භ්‍රමණය කියන කොටසට යන්න ටියුට් එකේ. හරිද? ටියුට් එක නැති අය අපි කලින් මාතෘකාව ලියාගත්තනේ. ඒ ලියපු මාතෘකාව යටතේ ටිච කියන එක ලියාගන්න. හරිද? පෘථුවියේ භ්‍රමණය කියලා මාතෘකාව ලියන්න පොත ටියුට් එක නැති අය. ටියුට් එක තියෙන අය මාතෘකාවට යන්න. ඊට පස්සේ දැන් ටීචර් දැන් අපි කතා කරපු එක සුට්ටක් ලියාගන්න දෙනවා. ප්‍රශ්න තියෙනවද? චැට් බොක්ස් එකට දාන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම්. කියපු එක තේරුණාද පුතේ? පැහැදිලි වුණානේ. දැන් මතක තියෙන්නේ නැහැ නේ. හැමදාටම අපි චූටි නෝට් එකක් දාලා අපි ඒක මතක තියාගන්න. හරි. දැන් අපි මුලින් අනිග්‍රහ ලෝක ගැන කතා කළාට අපේ පාඩම පෘථුවිය නිසා අපි පෘථුවියට එනවා. හරිද? ඒ නිසා පෘථුවි භ්‍රමණය කියන තැන අපි මුලින්ම තරු ලකුණක් දාගමු. පොතේ ලියන අය පොතේ තරු ලකුණක් දාගන්න. ටියුට් එක තියෙන අය ටියුට් එකේ තරු ලකුණක් දාගන්න. මෙන්න මේ විදියට තරු ලකුණක් දාගන්න. අපි මුලින්ම ලියමු පෘථුවිය කොහොමද කැරකෙන්නේ කියන එක තමයි අපි මුලින්ම මේ තරු ලකුණ යටතේ ලියාගන්න යන්නේ. එතකොට හැමෝම ලියාගන්න. පෘථුවිය තම අක්ෂය. මම ස්ලයිඩ් එකේ තොරතුරු තිබුණ නිසා ස්ලයිඩ් එක දැම්මනම් පුතාලට පහසුවෙන් ලියාගන්න. හරි, මේ තියෙන්නේ පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යා වටාද ගමන් කරයි. මෙන්න මේක ලියාගන්න හැමෝම. මෙන්න මේ වාක්‍ය විතරයි. හොඳද? යට කොටස ලියන්නේ.
මේක දැන් අපි කතා කරමු. හැම ග්‍රහලෝකයක් වගේම පෘථිවිය තමන් වටා කරකැවෙමින් සූර්යා වටා ගමන් කරනවා. අක්ෂය කියන වචනේ ඉගෙන ගත්ත නිසා ටීචර් ඒ විදිහටම දුන්නා. ලියලි ඉවර වුණාය රේස් ස්කෑන් කරන්න. එතකොට ටීචර්ට ඊළඟ එක පැහැදිලි කරන්න ලේසි. ප්‍රශ්නයක් තිබ්බොත් chat box එකට දාන්න උත්තර දෙනවා. ඔකේ. එතකොට පෘථුවිය තමන්ගේ අක්ෂය වටා. කියන්නේ තමන් වටා කරගැවෙමින් සූර්යා වටාද ගමන් කර. හරිද? හරි. ඒක ලියලා ඉවර වෙච්ච අය දෙවෙනි තරු ලකුණ දාලා මේක ලියන්න. පෘථුවිය තම අක්ෂය වටා. එහෙම නැත්නම් තමන් වටා ගමන් කිරීම පෘථුවියේ භ්‍රමණය ලෙස හඳුන්වයි කියලා ලියාගන්න. මං කිව්වා එතකොට පෘථුවියේ භ්‍රමණය කියන එක යටතේ අපි පළවෙනි තරු ලකුණ දාලා මේ උඩ වාක්‍ය ලියාගත්තා කොහොමද පෘථුවිය කරකෙන්නේ කියලා. ඊට පස්සේ අපි පෘථුවියේ භ්‍රමණය කියන්නේ මොකක්ද කියලා ලියාගත්තා. පෘථුවිය තම අක්ෂයේ වටා. එහෙම නැතිනම් තමා වටා ගමන් කිරීම පෘථුවියේ භ්‍රමණය ලෙස හඳුන්වයි කියලා. හරිද? කොලියාගත්තද? කොතව ලියන අය රේස් ස්කෑන් කරන්න. ලියන අය තමයි රේස් ස්කෑන් කරන්න ඕන. අනිකයත් ටික බල්ලට දාන්න පුතේ. ලියන අය විතරක් රේස් ස්කෑන් කරන්න. ලියන අය විතරක්. හායි ගොලික් මණ්ඩ ලියන්න. තව පොඩි දෙනයි ලියාගන්න ඉන්නේ. හරික් මණ්ඩ ලියා. දැන් එතකොට ප්‍රශ්න පත්‍රයකට වගේ ඇහුවොත් එහෙම පෘථුවිය තම අක්ෂය වටා ගමන් කිරීම හිස් තැනක් ලෙස හඳුන්වයි කියලා මොකද්ද උත්තරේ? ලියලා ඉවර වෙච්ච අය කියන්න බල. හරියට හරි. ගොඩක් හොඳයි. හරිද? හරි පුතේ දැන් වෙලාව ඇති. හරි මම හිතනවා හැමෝම එක ලියාගත්ත කියලා. ඊට පස්සේ අපි බලමු. ලියාගත්ත නේද හැමෝම? ලියාගත්ත නේද? ඔව් ටීචර්. හරි ටීචර්. ඔව් ටීචර්. ඔක ලියාගත්ත අනිම්මා. ඔක ලියාගත්ත ටීචර්. හරි ලියාගත්තා.
හරි. ඊළඟට අපි කතා කරමු. පාඩම කියා දෙන වෙලාවේ කතා කරන්න එපා. ප්‍රශ්න අහන්න වෙලාවක් දෙනවා පුතේ. ටීචර් මයික් ඔෆ් කරන්න එපා. කතා උගන්න වෙලාවේ කතා කළොත් හැමෝගේ මයික් ඔෆ් කරන වෙන නිසා හොඳට අහගෙන ඉන්න ඕනි. අනවශ්‍ය කතා බෑ. හරි. එතකොට දැන් පෘථුවිය තමන්ගේ වටේ කැරකීම අපි හඳුන්වන්නේ පෘථුවි භ්‍රමණය කියලානේ. එතකොට මේ පෘථුවියට තමන් වටා දැන් තමන්ගේ අක්ෂය කියලා දැන් ටීචර් හඳුන්වන ඔයගොල්ලෝ එක දන්නේ හින්දා පෘථුවියට තමන්ගේ අක්ෂය වටා නැත්නම් තමන් වටා එක වටයක් භ්‍රමණය වෙන්න. භ්‍රමණය කියන්නේ කැරකෙන්න. භ්‍රමණය වීමට පැය කොච්චර යනවද? ස්ලයිඩ් එකේ තියෙනවා. පුතාල දන්නවා පැය 24ක් කියලා කියන්නේ එක දවසක්. හරිද? හරියට හරි. ඒක අපි දන්න දෙයනේ. එතකොට අපි අලුතින් ඉගෙන ගන්නේ දැන් මේ සංකල්ප සමහර විට පුතාලා කලින් ඉගෙනගෙන නැතුව ඇති. එතකොට අපිට මේව ඉගෙනගෙන පුතේ මේක මේ විදිහට මතක තියාගන්න වෙනවා. මොකද මේක අලුතින් ඉගෙන ගත්තට මේක අපි මේ විදිහට මතක තියාගන්න තමයි අපිට දැන් ඉස්සරහට භූගෝල විද්‍යාව 8 වසර 9 වසරට යනකොටත් මේක මේ විදිහටම අපිට මතක තියෙනවා. දැන් පේපර් එකකට ආවත් අපිට හිතලා ලියන්න බෑ පෘථුවියට පෘථුවි භ්‍රමණයට ගතවන කාලය කිව්වහම අපි මේක මතක තියාගන්න ඕනේ. එතකොට පැය 24ක්. ඒ කියන්නේ එක දවසක් යනවා පෘථුවියට තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වීමට. ඒ කියන්නේ පෘථුවි ග්‍රහය ගත්තොත් මම කිව්වා මං ආයෙ චුට්ටක් මතක් කරන්නම් තමන් වටේ කැරකෙමින් තමයි සූර්යයා වටා ගමන් කරන්නේ. එතකොට පෘථුවිය තමන්ගේ වටේ කැරගෙනකොට අපි හැඳින්නවා පෘථුවියේ භ්‍රමණය හැටියට. එතකොට පෘථුවියට තමන්ගේ වටේ මෙහෙම කවටයක් යන කොච්චර කාලයක් ගත වෙනවද? දැන් ඒක අපි අලුතෙන් ඉගෙන ගන්නවා. කොච්චර කාලයක්ද? පැය 24ක් ගත වෙනවා එක දවසකට. 24. ඒ කියන්නේ දවස් නම් කීයක්ද? 24. දවස් එක. පැය 24ක් කියන්නේ දවසක්. දවස් කීයක්ද? එක දවසක්. 365 දවස්. ඕ දවස් පැය 24ක් කියන්නේ එක දවසක්. මම හොඳට මතක තියාගන්න පැය 24ක් යනවා කියන්නේ එක දවසක් යනවා. දවස් 365ක් නෙවෙයි. හොඳේ පැය 24ක් කියන්නේ එක දවසක්. ඒක අපි ඉගෙනගෙන තියෙනවා. හයේදිත් මම හිතන්නේ ඉගෙන ගන්න ඇති. තව ඉගෙන ගන්නවද ටීචර්ස් දන්නවනේ. දැන් පෘථුවි භ්‍රමණයට ගත වෙන කාලය ගැන ප්‍රශ්නයක් තියෙනවද? පෘථුවිය එක වටයක් යන්න පැය 24ක් ගත වෙනවා. මම පෙන්නන්නම්කො. මෙන්න බලන්න. මේ පෘථුවිය තමන්ගේ වටේ ඔන්න පෘථුවි භ්‍රමණය. පෘථුවිය තමන්ගේ වටේ කැරගෙනවා. හරිද පුතේ? මම හිතනවා ස්ලයිඩ් එක හැමෝටම පේනවා කියලා. දැන් අපි බලමුකො. මෙන්න මෙතන කියන්නකො අපි දැන් පෘථුවි භ්‍රමණය. මම මේ මෙතනින් තිබ්බා. ඔයාලට පේනවනේ මේ රතු ඩොට් එක. හරිද? දැන් පෘථුවි භ්‍රමණය පටන් ගත්තාම තමන්ගේ වටේ මෙහෙම මෙතනින් තිබ්බොත් හරියටම ආයේ ඩොට් එක ළඟට එන වටයක්. ඔන්න පෘථුවිය වටයක් කරකුණා. එහෙනම් කොච්චර කොහොමද කාලය ගත වෙන්නේ මේ වටයක් යන්න? පැය 24ක්. මම ආයෙ පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි පෘථුවිය එතකොට භ්‍රමණය වෙන්නේ. මෙම පෘථුවිය භ්‍රමණය වෙනකොට පෘථුවියට එක වටයක් යන්න තමයි පැය 24ක්. ඒ කියන්නේ එක දවසක් ගත වෙන්නේ. හරි. තේරුණාද? ඒ කොටස තේරුණාද? ඔව් ටීචර්. ඔව් ටීචර්. තේරුණා. ටීචර්. අපි ඒක ක්‍රියාගමු. එතකොට ටියුට් එකේ අර අපි ලියපු තැනම මම ටියුට් එකට ගියොත් ඔයගොල්ලන්ගේ දැන් ටියුට් එකේ මෙතන ලියාගෙන යන්නේ පෘථුවියේ භ්‍රම පොතේ ලියනවා නම් මේ යටතේම තුන්වෙනි තරු ලකුණ ප්‍රශ්නයක් නෑනේ තුන්වෙනි තරු ලකුණ දාලා පුතාලා ලියා ගන්න බලන්න මෙන්න මේ වාක්‍ය තමයි ලියා ගන්න ඕනි පෘථුවියට තම අක්ෂයේ වටා එක් වටයක් භ්‍රමණය වීමට පැය 24ක්
විසිහතරක කාලයක් ගත වෙයි. ඒ කියන්නේ වරහන් ඇතුලේ තියෙන එක් දවසක්. සම්පූර්ණ මෙහෙම ලියමු. හරි කමක් නැහැ. මෙහෙම ලියන්නකෝ පුතේ. පෘථුවියට ටිච කියවන්නම් ඒක. කියවනකොට ලියන්න. පෘථුවියට සම අක්ෂය වටා පෘථුවියට සම අක්ෂය වටා එක් වටයක් භ්‍රමණය වීමට පෘථුවියට සම අක්ෂය වටා එක් වටයක් භ්‍රමණය වීමට හරිද ලියනව නේද excuse me teacher හරි මේක ලියලා ප්‍රශ්නේ හම් පුතේ හරිද පෘථුවියට තම අක්ෂය වටා එක් වටයක් භ්‍රමණය වීමට පැය 24ක ලියලිවර වෙච්චයි සද්ද කරන්න එපා නිකේ ලියනවනේ පැය 24ක වරහන දාලා ලියන්න පුතේ පැය 24ක කියලා ලියන තැනට වරහනක් දාලා ලියා ගන්න පුතේ මෙහෙම එක් දවසක් කියලා එඩිට් කරලා දෙන්න බෑ පුතේ ඒ නිසා පැය 24ක කියන දැනට වරහනක් දාලා එක් දවසක් කියලා ලියන වරහන වහන්න මං කියපු එක තේරුණා නේද ඔව් හරි හැමෝටම තේරුණා නේද ටීචර් තව ඔය වගේ මේ කොටසක් දෙනවද ඒ කිව්වේ පුතේ ඒ කියන්නේ ඔය වගේ ටිකක් දෙනවද තව ටිකක් ලියන්න මේකේ අපි බලමු අදාළ තැනට අදාළ දේ විතරයි ඒක ඔයාලට තේරුම් ගන්න අමාරුයි කියලා තුන නිසා තමයි පෙන්නන්නේ හරි එතකොට පෘථුවියට තම අක්ෂය වටා එක් වටයක් භ්‍රමණය වීමට පැය 24ක අපි වරහනක් දාලා ලියාගත්තා එක් දවසක්. එතකොට වරහන වැහුවා. ඒ කියන්නේ පැය 24ක් කියන්නේ අමතක වෙන ඇයිට තමයි දැම්මේ එක දවසක් කියන්නේ. ඊට පස්සේ මේකේ තියෙන විදිහට පැය 24ක කාලයක් ගත වෙයි කියලා ලියනවා. එන්න මේ වරහන මේ 24 ළඟට ගේන්න කියලා තමයි කිව්වේ. අනිත් ටිකේ වෙනසක් වුණේ නැහැ. excuse me madam hari putte meka liya gannakan inna hari da den liyapu e race scan karanna bala hari liyapu okkoma race scan karanna teacher bala ga hari okkoma okkoma karanna samman danna liwwada nadda kiyala ka vakyay dunne ekotta anike liya ලියපු නැති අය ලියන්න පුතේ දුන්නේ ඊග මම ලියලි ඉවරයි මම කිව්වේ රේස් ස්කෑන් කරන්න කතා කරන වෙලාවට කතා කරමු රේස් ස්කෑන් කරනවා රේස් ස්කෑන් කරමු මොකද පුතේ තව ලියනවනේ ඊට මට ප්‍රශ්නයක් තියෙයි හරි ඉන්න පුතේ හරි අනිකේත් ලියමු ඒගෙන් හරි මං හිතනවා හැමෝම එක ලිව්වා කියලා. දැන් එතකොට මම කියලා දුන්න කරුණු තුනක් අද පෘථුවිය ගැන. එකක් තමයි පෘථුවිය තමන් වටේ කැරකෙමින් සූර්යයා වටා ගමන් කරනවා. එතකොට පෘථුවිය තමන් වටේ කැරකීම අපි හඳුන්වනවා පෘථුවියේ භ්‍රමණය කියලා. පෘථුවියට භ්‍රමණය වෙන්න එහෙම නැත්නම් තමන්ගේ වටේ ගමන් කරන්න එක් වටයක් ගමන් කරන්න පැය 24ක්. එහෙම නැත්නම්
එක දවසක් ගත වෙනවා. ඔය කරුණු තුන තමයි අපි ටියුට් එකේ ලියාගත්තේ. එතකොට දැන් මෙන්න මේ ටියුට් එකේ තරු ලකුණු තුනක් තියෙන්න ඕනි හැමෝගෙම. පොතේ ලියන අයගේ තරු ලකුණු තුනයි පෘථුවියේ භ්‍රමණය යටතේ. මේක මෙහෙම මෙහෙම කියලා තරු ලකුණු තුනක් තියෙන්න ඕනි. හරි. දැන් බලමු මේ කොටස. පෘථුවියේ භ්‍රමණය කියන එකෙන් පුතාලගේ පන්තිය 7නේ 7 වසරට අපිට ඉගෙන ගන්න තියෙන ඔය ටික. ඊට පස්සේ 8 9 යනකොට තව අලුතින් කෑලි එකතු වෙවි යනවා. දැනට පුතේ ඔය ටික තේරුම් ගන්නතු අය ඉන්නව ඇති තේරුනේ නැති කෙනෙක් ඉන්නව නම් රේස් හෑන්ඩ් කරන්න. එතකොට ටීචර්ට ආයි පාරක් චුට්ටක් මතක් කරලා දෙන්න පුළුවන්. හරි අනික ඇත්තික පල්ලයට දාන්න. එතකොට තේරිච්ච නැති කෙනෙක් හිටියොත් මට ආයි කියලා දෙන්න පුළුවන් තේරුම් නැතිද නේද? මට හිතෙන්නේ හැමෝට මේ කොටස තේරිලා තියෙන්නේ. කවුරුත් අත් උස්සලා නැහැ. ඒක හොඳයි. හිතනවා හැමෝට මේ කොටස තේරුණා කියලා. දැන් අපි මේ කොටස ක්ලියර්. දැන් අපි පෘථුවියේ භ්‍රමණය කියන්නේ මොකක්ද කියලා දන්න. පෘථුවිය සුවිශේෂී වෙන්න හේතුත් දන්න. හරි. ඊට පස්සේ අපි මම ඔයගොල්ලන්ගෙන් අහනවා පුතේ මෙන්න මේ චූටි රූප සටහන ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මෙන්න මේ පෘථුවි භ්‍රමණය කියන දණ ඇඳ ගන්න ඉඩක් තියෙනවද? මේ ටීචර් පෙන්වන රූප සටහන මෙන්න මේක. ඉන්න පුතේ මම පෙන්වන්නම්. මෙන්න මේක මේ පෘථුවියේ භ්‍රමණය කියලා ටීචර් පෙන්වලා තියෙන්නේ. මේ ටීචර් ලොකු කරලා පෙන්වන මේ රූප සටහන ඔයගොල්ලන්ගේ එක ඇඳ ගන්න ඉඩ තියෙනවද? ටියුට් එකේ. කොබලන් කතා කරමු දැන් ඒක ඉඩ තියෙනවද කියලා. ඉඩ තියෙනවා ටීචර් මට තේරුම් නෑ ඉස්සෙල්ල එක ටීචර් දැක්කේ නැද්ද? අලුස්සනා කිව්වා. ගොඩක් අයට තේරුණ නිසා මම දැක්කේ නෑ පුතේ. මම ආයි කියලා දෙන්නම් ඒ කොටස. ආයි අන්තිමටම ආයි මතක් කරනවා. හරිද? හරි. අපි මේ රූප සටහන ටියුට් එකේ චූටියට ඉඩ තියෙන තැනකින් අඳගමුද? මේ තියෙන්නේ පෘථුවිය. එතකොට මේ පෘථුවිය තමන්ගේ වටේ කරකැවෙනවා. පෘථුවි භ්‍රමණය කියන එක තමයි මේ තියෙන්නේ. මේක ඉක්මනට ඇඳගමු ටියුට් එකේ. දැනට පැන්සලෙන් ඇඳගෙන පස්සේ වෙලාවක ලස්සනට මේ පුතාලා දැන් පෑන් පාවිච්චි කරනවානේ. ලස්සන පෑනකින් ඇඳ ගන්න. දැනට පුතේ පැන්සලෙන් අඳින්න. ඇඳලා ඉවරයි ටික. හරි ඕකේ ගුඩ්. අනික ඒ තික්බන්ට අඳිමු. මේ වලට කැරකැර පෘථිවි ගෝලයක් පේනවනේ. ඒක නෙමෙයි අඳින්නේ. මෙන්න මේ අනික් රූපේ. ඇඳලා ඉවරයි පුතේ. හරි පුතේ ඇඳලා ඉවර වෙච්ච අය චුට්ටක් පාඩම ආයි බලා ගන්න. අලුත් කොටසන්නේ කලේ තේරුණාද? ආයි චුට්ටක් මතක් කරගන්න. අනික් අය ඉක්මනට අඳිමු. අපි ඇඳලා ඉවර වෙච්ච අයගේ බලමු කොහොමද රූප සටහන ඇඳලා තියෙන්නේ කියලා. මේ පුතේ මේ රූප සටහනේ තියෙන්නේ පෘථුවිය. මේ ඊතල තියෙනව නේද? ඊතල දෙකක් තියෙනවනේ. ඒ තමන්ගේ වටේ කැරකෙනවා කියලා තමයි පෙන්නන්නේ. කියන්නේ පෘථුවිය තමන්ගේ වටේ කැරකෙනවා. යටින් ලියා ගන්න පෘථුවි භ්‍රමණය කියලා මේකේ විදිහටම. එතකොට රූප සටහන දැක්කත් මතකයි. ඒක තමයි අපි මේ රූප සටහනක් ඇඳගන්නේ. දැන් මම ඇඳපු අයගේ කැමති අය මට පෙන්වන්නකෝ. මට බලන්න පුළුවන්. වෙනුරද? මට දූගේ නම් පේන්නේ. ඇඳද? ගුඩ්. පුතේ නම් කරගන්න යටින් පෘථුවියේ භ්‍රමණය කියලා. එතකොට රූප සටහන දැක්කහම මතක හිටිනවනේ. පුතාට පැහැදිලි නැද්ද ටිකක් කියපු දේ? රූප සටහනේ යටින් නම ලියා ගන්න. ටීචර් නිම් සර් එක බලන්න. හරි පෙන්නන්. නිම්ම ඉන්නවද? ටීචර් ආලෝක එකක් බලන්න.
හරි මම ඔක්කොම වීඩියෝ ඔන් කරලා තියෙන ටික බලනවා ටීචර් හොඳයි නම් හොඳයි කියන්න good good ඔක්කොම හොඳයි ආලෝකගේ වැඩේ හොඳයි කම්ප්ලීට් මාතෘකාව ලියලා නේද පුතේ ඔව් මේ පේපර් එක හරි හොඳයි ටියුට් එකත් අරගෙන තියෙනවා අක්ලා හොඳයි පුතේ ටීචර් මගේ හොඳට පැහැදිලිව ඇඳලා ලියනවා ටීචර් මගේ සරණි හොඳයි දැන් මේ ඉන්න මං කිව්වනේ ක්ලාස් එක වෙලාවේ අනවශ්‍ය කතා නැහැ මං පුළා හැමෝගෙන් බලනවා නිකේ එතකන් අඳින්න නැත්මි අඳිනවද හරි දිනෙත් හොඳයි තරුෂි හොඳයි සනුකි ගුඩ් අනුෂා මහිමා හිරු දිනේ කවිඳු හොඳයි පුතේ පැහැදිලි වැඳලා තියෙනවා තරුෂි නුවන් නිම්සරා සවීෂා හෝ සවීෂ මට පේන විදිහට කියන්නේ හොඳයි හැමෝම ඇඳලා හරිම ලස්සනට හැමෝම ඇඳලා තියෙනවා පැහැදිලි නම් කරලා තියෙනවා එතකොට දැන් අපි පෘථිවි භ්‍රමණය කියන්නේ මොකද්ද භ්‍රමණයට ගතවන කාලය සහ පෘථිවි භ්‍රමණයේ රූප සටහනක් ඇඳ හැමෝම ලස්සනට ඇඳලා තිබුණා මනට ඇඳා ගොඩක් හොඳයි ඕකේ දැන් මේ කොටස ද ටීචර් කොටස් දෙකක් කරන්න හිතාගෙන ආවේ දැන් එක කොටසක් කරනවා පෘථුවියේ භ්‍රමණය කියන කොටස හරි එතකොට පෘථුවිය ග්‍රහලෝකයක් නැත්නම් පෘථුවිය කියන්නේ ග්‍රහලෝකයක් හැම ග්‍රහලෝකයක්ම තමන්ගේ වටේ කැරකෙමින් සූර්යයා වටා ගමන් කරන පාඩම අපේ පාඩම පෘථුවිය නිසා අපි පෘථුවි ග්‍රහලෝකය අරගත්තා එතකොට පෘථුවි ග්‍රහලෝකයක් තමන්ගේ වටේ කැරකෙමින් මේ විදිහට සූර්යයා වටා ගමන් කරනවා හරිද එතකොට අපි මුලින්ම කතා කළා පෘථුවිය තමන්ගේ වටේ කැරකෙනකොට අපි කියනවා පෘථුවියේ භ්‍රමණය කියනවා. එතකොට භ්‍රමණයට ගතවන කාලය පැය 24. එහෙම නැත්නම් එක දවසයි කියලා අපි ඉගෙන ගත්තා. හරිද? හරි. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. ඊට පස්සේ මේකට මට උත්තරයක් ඕනි දැන් පාඩම තේරුණා. තේරුණා හින්දා මම අහනවා පෘථුවිය තමන්ගේ වටේ කැරකෙනවා ඊට පස්සේ පෘථුවියයි මම කිව්වේ කොහමද පෘථුවිය තමන්ගේ වටේ කැරකෙමින් කාටද කැරකෙන්නේ හරි හැමෝටම හොඳටම තේරිලා හැමෝම හොඳටම පාඩම අහගෙන ඉඳලා තියෙනවා හැමදාම මේ විදියට පාඩම අහගෙන ඉන්න ඕනි පැහැදිලිව ඇහෙන්නේ නැති අය රේස් හෑන්ඩ් කරන්න නෑන් හරි පොඩි සිග්නල් ප්‍රශ්නයක් ඇති පුතේ ටීචර්ට කනෙක්ෂන් ප්‍රශ්නයක් ඒ නිසා වෙන්නේ නැති මම හිතනවා හරියයි කියලා ඒ නිසා මම ඊළඟ කොටසත් කරනවා හරි එතකොට දැන් ඔයගොල්ලන්ට මම කියලා දුන්නා පෘථුවිය තමන්ගේ වටේ කැරගෙනකොට අපි කියනවා නම පෘථුවි භ්‍රමණය කියලා අපි එක හඳුන්වනවා ඉතින් මම කියනවා පෘථුවිය තමන්ගේ වටේ කරකැමින් සූර්යයා වටා කරකිනවා නම් පෘථුවිය සූර්යයා වටා කරකිනකොටත් අපි නමක් කියනවා. ඒක තමයි මේක. මම කියව ගන්න. අයියෙන් කියව. පෘථුවිය තමන්ගේ වටේ කරකිනකොට භ්‍රමණය නම් සූර්යයා වටා කරකිනකොට අපි ඒක හඳුන්වන්නේ පෘථුවියේ මොකක් කියලාද? පරිභ්‍රමණය කියලා. භ්‍රමණය කියන වචනෙට
අලුතින් අපි අපි කිව්වොත් පරිභ්‍රමණය වටා වෙන කෙනෙක් වටා කරකීම පරිභ්‍රමණය එතකොට එහෙම මතක තියාගන්න පෘථුවිය තනියෙන් තමන්ගේ වටේ කරකිනවා නම් භ්‍රමණය පෘථුවිය කියන එකට එකතු වෙනවා සූර්යා ඒ කියන්නේ පෘථුවිය සූර්යා වටා කරකින එතකොට අර භ්‍රමණය කියන එකටත් ඉස්සරහට එකතු වෙනවා පරි කියන පිකිවොත් ඒක පරි කියන කොටස ඒකතකොට පරිභ්‍රමණය කියලා තමයි ඒක හඳුන්වන්නේ පෘථුවිය තමන්ගේ වටේ කරකිනවා නම් භ්‍රමණය පෘථුවිය සූර්යා වටා කරකින එතකොට දැන් පෘථුවියට දැන් තමන්ගේ වටේ නම් භ්‍රමණයනේ එතකොට සූර්යාත් එකතු වෙනවා සූර්යා වටා තමයි යන්නේ එතකොට භ්‍රමණය කියන වචනෙට තව ඉස්සරහට පොඩි කොටසක් එනවා පරි කියලා එතකොට පරිභ්‍රමණය පරිභ්‍රමණය වෙනවා ඒක මතක තියාගන්න ලේසියි එතකොට පෘථුවිය තමන්ගේ වටේ කරගෙනවා නම් භ්‍රමණය පෘථුවිය තමන්ගේ වටේ කරකෙමින් සූර්යා වටා යනවා නම් පරිභ්‍රමණය කියන එකට අලුත් පොඩි ඉස්සරහට පොඩි වචන කොටසක් එනවා පරිභ්‍රමණය කියලා එම් මතක තියාගන්න ලේසියම තමයි මතක තියාගන්න පුළුවන් නැත්තම් ඉතන දෙකම ටිකක් එක වගේ භ්‍රමණය භ්‍රමණය කියලා තියෙනවනේ එතකොට සූර්යා සම්බන්ධ වෙනකොට භ්‍රමණය කියන වචන ඉස්සරහට එනවා පරි කියන කොටස එතකොට පරිභ්‍රමණය වෙනවා බලන්න පෘථුවිය සූර්යා වටා ගමන් කිරීම පෘථුවියේ පරිභ්‍රමණය ලෙස හඳුන්වයි එතකොට අලුතින් එකතු වුණා සූර්යා ඔය පෘථුවිය සූර්යා වටා තමයි යන්නේ එතකොට භ්‍රමණය කියන එකටත් තිබුණ කෑල්ලටත් ඉස්සරහින් වචනයක් එකතු වුණා පරිභ්‍රමණය කවුරු හරි දැන් පෘථුවිය සූර්යා වටා යන ඒ නිසා කඳුන්නන්නේ පරිභ්‍රමණය කියලා මම හිතනවා දැන් භ්‍රමණය කියන එකයි පරිභ්‍රමණය කියන එකයි නම් පැටලෙන එකක් නැහැ කියලා පැහැදිලිව ඇහුන්නේ නැද්ද? ඇහුණා ටීචර්. ඇහුණා ටීචර් වලට. ඇහුණා ටීචර්. ඇහුණා ටීචර්. ගොඩක් ඇයට පැහැදිලිව ඇහෙනවා. ටික දෙනෙකුට තමයි කැඩි කැඩි ඇහෙනවා කියලා කියන්නේ පුතේ. ඒ නිසා සමහර විට පුතාලගේ කනෙක්ෂන් වල ප්‍රශ්නයක්ද දන්නේත් නැහැ. සා චුට්ටක් ඔයාලගේ කනෙක්ෂන් එක චුට්ටක් බලන්න. පිටකේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් නම් සා චුට්ටක් බලලා ඒක හදාගන්න. හරි. දැන් මට කියන්නකෝ මේ රේස් ස්කෑන් කරන් ඉන්න අය අත්පල්ලයට දාලා මේ අලුතින් ටීචර් කියලා දුන්න එක තේරුණාද කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් මට රේස් ස්කෑන් කරන්නකෝ. ඒකට මට අහන්න පුළුවන්. ප්‍රශ්නයක් තියන අය හරි හරි මොනම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අහන්නකො පුතේ දැන් පරිභ්‍රමණයයි පරිභ්‍රමණයයි කියන දෙකම කියලා දුන්නා මොකක්ද පරිභ්‍රමණයයි භ්‍රමණයයි කියන එකේ වෙනස මොකද්ද ඉතින් පුතේ දැන් මම කියලා දුන්නේ දැන් පෘථුවිය තමන්ගේ වටේ කරකිනවා නම් අපි කියන්නේ මොකද්ද? පුතා උත්තර දෙන්න තමක් නෑ වැරදුනා. භ්‍රමණය. හරි. එතකොට පෘථුවිය තමන්ගේ වටේ කරකෙමි සූර්යා වටා කරකිනවා නම් අර භ්‍රමණයට තව කොටසක් එකතු වෙනවා. සූර්යා වටා කරකිනවා නම් එතකොටද පරිභ්‍රමණය හැදෙන්නේ. අන්න හරි. තමන්ගේ වටේ කරකිනවා නම් භ්‍රමණය. තමන්ගේ වටේ කරකෙමි සූර්යා තමන්ගේ වටේ කරකිනවනේ. එතකොට මේ බ්‍රාහ්මණය කියලාද කියන්නේ? එතකොට පරිභ්‍රමණි. දැන් ඔයගොල්ලන්ට ওই දෙක අමතක වෙනවා නම් පැටලෙනවා නම් මතක තියාගන්න මෙහෙම. පෘථුවිය තමන්ගේ වටේ කරකිනවා නම් භ්‍රමණය. එතකොට පෘථුවිය සූර්යා වටා කරකිනවා නම් කියන්නේ සූර්යා එකතු වෙනවනේ සූර්යා වටානි කරගෙන. එතකොට භ්‍රමණය කියන වචනෙට තව අලුත් කොටසක් එකතු වෙන එක තමයි පරි කියන කොටස. පරිභ්‍රමණය. පෘථුවිය තමන්ගේ වටේ කරකීම භ්‍රමණය. ඒකට කොච්චර කාලයක් යනවද? දැන් ඉගෙන ගත්තා. පැය 24. පැය 24ක් ටීචර්. හරියට හරි. පැය 24ක් ටීචර්.
මෙහෙමයි පුතේ අදාළ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න ටීචර් කියන එකයි රිපීට් කරන්න ඕනේ නැහැ ඒක අනිත් අයට ඇහෙනවනේ ඒ නිසා ඔයාලා ඒක රිපීට් කරන්න ඕනේ නැහැ අයියායි කියන්න ඕනේ පැහැදිලි නැත්තම් පැහැදිලි නැහැ කියලා කියන්න ටීචර් කියන එකයි කියන්න ඕනේ නැහැ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න අනිත් කෙනා ටීචර් කියන එක පැහැදිලි එතකොට හරි තම කාඩවත් කතා කරන්න තු ඔෆ් කරනවා දැන් ඩිස්ටර් අතක තියාගන්න ඕනේ කොටසක් විභාගයටත් එන්න පුළුවන් ඒකයි හරි ටීචර් හෑන්ඩ් මාක් දාපුවාම මයික් ඔන් කරන්න ඔව් එහෙම අපි කරමු කොහේන හරි දැන් මේ කොටස තේරුණාද ඔව් හරි එහෙනම් අපි මේක ඩියුට් එකේ ලියාගමුද අද හොඳනම දෙනවා හරි ඔන්න දැන් ඩියුට් එකට යන්න පොතේ ලියන අයට අපි අලුත් මාතෘකාවකට තමයි දැන් යන්නේ දැන් බ්‍රහ්මණය කියන එක අපි ඉගෙන ගත්තා භ්‍රමණය කියන්නේ මොකද්ද? එකට කොච්චර කාලයක් ගත වෙනවද? රූප සටහනක් ඇහි. දැන් අපි කතා කරනවා පෘථුවියේ පරිභ්‍රමණය. පොත නැති අය මේ මාතෘකාව ලියා ගන්න. ටියුට් එක තියෙන අය මාතෘකාව බලා ගන්න. පොතේ ලියන අය ලියා ගන්නවා පෘථුවි භ්‍රමණය නැත්නම් පෘථුවියේ පරිභ්‍රමණය. ලොකු කරගන්න. හරිද මම හිතනවා හරි ඊට පස්සේ අපි මෙන්න මේක ලියාගන්න පෘථුවිය සූර්යයා වටා ගමන් කිරීම පෘථුවියේ පරිභ්‍රමණය ලෙස හඳුන්වයි සිව්වට පස්සේ ස්පේස් ස්කෑන් කරන්න ඔකේ අනික කැප් ලියමු ලියපු අය ප්‍රශ්නයක් තියෙනවා නම් මෙච්චර වෙලා කතා කරපු ටිකෙන් අපිට chat box එකට message එකක් දාන්න පුළුවන් පුතේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනික මේක ලියා ගන්න ඒගොල්ලන්ට තේරිවත් නැත්නම් message එකක් දාලා chat එකට දාලා අහන්න teacher ගෙන් අක්ලා පුතේ ඔයාට තේරුණාද දැන් තේරුණා ටීචර් ටීචර් මට තේරුණා ටීචර් හරි පුතේ හරි අක්ලාට පුළුවන් ද මට මැසේජ් chat එකට දාන්න ප්‍රශ්නේ හා ටීචර් හරි එතකොට මට බලන්න පුළුවන් හරි අනික කෑ ලියන්න හරි මම බලන දැන් හැමෝම රේස් හෑන් කරලා නම් ටීචර් ඉතුරු එක් කියනවා තව ලියනයි ඉන්නවා ඉක්මනට ලියමු සිව්ව ගම රේස් හෑන් කර ලියලි ඉවරයි ටීචර් හරි 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 ලියලි ඉවර වෙච්ච අය ආයි අපි ලිව්වේ මොකක්ද කියලා මතක් තියාගන්න මේ අලුත් කොටසක් නිගන ගන්න ඒ නිසා මේ වචන හොඳට මතක තියාගන්න ඕනේ හරිද අපි පොඩ්ඩක් ටියුට් එක කියෝල වැඩි ස්ට්‍රෙස් ගන්න පතාම අපි ඉස්කෝලේ කරන්නේ ඒ ටිකනේ ඒ හින්දා තමයි ටීචර් ආයි 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 කියන්නේ. එතකොට මේ වචන ටික චුට්ටක් මතක හිටිනවානේ. එතකොට හරි. ස්කූල් එකේ පටන් ගනින්දි පුතාලට මේ වචන හුරු වෙලා ඒ ටික මතක හිටිනවා. එතකොට වාසීනේ. හරි. තා පන්තියෙදිම දෙන නෝට් එක ලියලා චුට්ටක් ටීචර් කියන එක පොඩක් ඔළුවට දාගන්න. එතකොට ආයි අමතක වෙන එකක් නැහැ. හරි. මම හිතනවා හැමෝම ලියලා කියලා. වෙලාව ඇති. ආ හරි හරි. මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා පුතේ. දැන් පෘථුවිය තමන්ගේ වටේ කැරකෙනකොට භ්‍රමණය කියලා කියනවා නම්
අනිග්‍රහ ලෝකත් තමන් වටේ කරගෙනකොට මොකද්ද කියන්නේ කියලා. ඒවට කියන වචනේ භ්‍රමණය. හරිද පුතේ? අපි පෘථුවිය පාඩම නිසා තමයි පෘථුවියට අදාළව කතා කරන්නේ. දැන් එතකොට අනිග්‍රහ ලෝකත් සූර්යයාට ගමන් කරනවානේ. එතකොට ඒ කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ වෙන නමක් නෙමෙයි. ඒකට කියන්නේ පෘථුවිය සූර්යයාට ගමන් කරනකොට කියපු නමම තමයි වෙන ග්‍රහ ලෝකයක් සූර්යයාට ගමන් කරනවා කිව්වත් කියන්නේ. මොකක් කියලාද එතකොට කියන්නේ? මොකක් කියලාද කියන්නේ? පරිග්‍රමණය. අන්න පරිග්‍රමණය. හරිද පරිග්‍රමණය. හරි. හැමෝම හොඳයි. අක්ලා පුතේ තේරුණා නේද දැන්? මං හිතනවා අක්ලාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණයි කියලා. පෘථුවිය වගේම අනිග්‍රහ ලෝකත් තමන් වටේ කැරකෙනවා නම් ගමනය. සූර්ය වටා කැරකිනවා නම් පරිභ්‍රමණය. පෘථුවියට අදාළ නිසා අපි පෘථුවිය අරගෙන තමයි පාඩම දිගටම යන්නේ. හරිද? හරි. එහෙනම් දැන් ඊළඟට අපි කතා කරන එක ඔයාලට තේරෙන්න ඕනේ. දැන් අපි කතා කළා පෘථුවි භ්‍රමණය, භ්‍රමණයට ගත වෙන කාලය. දැන් පරිභ්‍රමණය කතා කළා. එහෙනම් අපි ඊළඟට මොකද්ද කතා කරන්නේ? කියන්න බල. පරිභ්‍රමණයට එහෙනම් මොකද කියන්නේ? පෘථුවි පූර්ණ ගෝලයක් නොවන බවට ඇති සාක්ෂි මොනවාද? හොඳට පාඩම අහගෙන ඉන්න ඕනේ. ටියුට් එක තිබුණට වැඩක් නැහැ. දැන් මම කිව්වේ පෘථුවි භ්‍රමණය, භ්‍රමණයට ගතවන කාලය කතා කරලා. දැන් පරිභ්‍රමණය කතා කළා. හැබැයි පරිභ්‍රමණයට ගතවන කාලය කතා කළාද? තාම නැහනේ. එහෙනම් අපි බලමු පෘථුවිය. දැන් පෘථුවිය සූර්යාවට ගමන් කරන්නේ. පෘථුවියට ඉර වටා එක වටයක් යන කොච්චර කාලයක් ගත වෙනවද කියලා. ඉගෙනගෙන නැහනේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ කරුණා. හරි. ඔන්න බලන්න පෘථුවියට සූර්යා වටා එක් වටයක් පරිභ්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ එක් වටයක් යන්න කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයක් යනවද? ඒක අපි මතක තියාගන්න ඕනි. 365ක් කියන්නේ කොච්චරක්ද? ගොඩාක්. අවුරුද්දක් කියන්නේ එක දවසක්. ඒක මතකයි අපිට. දින 365ක් කියන්නේ අවුරුද්දක්. ගොඩාක් කාලයක් නෙමෙයි. දින 365ක කාලයට අපි කියන්නේ මොකක් කියලාද? අවුරුද්දක් කියලා. දින 365ක් කියන්නේ අවුරුද්දක්. හරි, අපි එහෙනම් මේකත් ලියාගමුද? මේවා පුතේ මතක තියාගන්න ඕනි කරුණු. ඒ නිසා ටීචර් කියලා දෙන එක පැහැදිලි නම් ටීචර් කියන්න මේ සංඛ්‍යා. ඒව පුතාලා මතක තියාගන්න ඕනි. එතකොට මින්සරේ පස්සේ මතක තියාගන්න පුළුවන් නේ. දැන් පොඩ්ඩක් පැහැදන්න. හරි, අවුරුද්දක් තමයි දින 365 කියන්නේ. දැන් අපි ලියලා නෝට් එක සම්පූර්ණ කරගමු. හරි, එතකොට අපි පෘථිවි පරිභ්‍රමණය කියන එක යටතේ එකතරු ලකුණක් දාලා ලියුවානේ. පරිභ්‍රමණය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ පුතාලා දෙවෙනි තරු ලකුණ දාන්න ඕනේ ටියුට් එකේ හරි පොතේ හරි. දෙවෙනි තරු ලකුණ දාලා මෙන්න මේ පෙන් ටීචර් දැන් ස්ලයිඩ් එකේ පෙන්වන වාක්‍ය පුතාලා පොතට ගන්න ඕනේ. හරිද? හරි. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. දැන් හැමෝම ලියන්න බලන්න එක. පෘථුවියට සූර්යා වටා එක් වටයක් පරිභ්‍රමණය වීමට දින 365ක කාලයක් ගත වෙනවා. එය වසරක් ලෙසද සලකනු ලැබේ. ඉක්මනට ලියමු. මගේ නම පුතේ ශෂි. ඒ ප්‍රශ්නේ හරි කියලා හිතෙනවා. ඔකේ.
පෘථුවිය භ්‍රමණය වෙන්න පැය 24ක් යනවා. පෘථුවියට තමන් වටේ කරකෙන්න, පෘථුවියට සූර්යයා වටා කරකෙන්න දින 365ක්. අවුරුද්දක් යනවා. දිනුකගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ පරිභ්‍රමණය වෙන්න යන්නේ දින 365යි. අමාරු ප්‍රශ්නයක් අහන්නම්කෝ. මේක ලියලා ඉවරුණාට පස්සේ හරි තියලි ඉවරයි රේසෑන් කරන්න. තව ලියනයි ඉන්නවද? තියලි ඉවරයි ටීචර්. කෝටි කැටි ටෙලියා ගන්න කිව්වේ විනාඩි දෙකක් දෙන්නම් හැමෝම ලියන්න. අනවශ්‍ය කතා බෑ. ඕකේ, මං හිතනවා ලියලා ඉවරයි කියලා. අපිට තව පෘථුවි භ්‍රමණය ගැන එකම එක කොටසක් කරන්න තියෙනවා. අපි ලබන සතියේ පෘථුවි භ්‍රමණයට අදාළ රූප සටහන ඇඳගමු වෙන. ඒ වෙලා නැහැනේ, ගොඩක් වෙලා යයිද දන්නේ නැහැ. වරට මේක අඳින්නේ නිසා මම දැන් දෙන්නේ නැහැ පුතේ අඳින්න. මේක දැන් ඇඳ ගන්න පුළුවන්ද? හරි, අපි මෙහෙම කරමු. අපිට තව විනාඩි 5ක් තියෙනවානේ. ඒ නිසා අපි මේකත් අද ඇඳලා ඉවර කරගමු. අඳින්න ඕනි පුතේ. මෙන්න මේ දැන් ටීචර් පෙන්නන එක. මෙතන රූප සටහන් දෙකක් තියෙනවා. හරිද? හොඳට බලා ගන්න. අඳින්න ඕනි. මෙන්න මේ කොටුවක් ඇතුළට දාපු රූපේ. ඒක අඳින්න මුලින්ම මේ ඇඳලා තියෙන විදිහටම අඳි. මැද්දෙන් ඉන්න කවුද මට උත්තර දෙන්න බලන්න දෙන්න. මේක අඳින්න කලින් තේරුණාද බලා ගන්න මට? මේ මැද්ද ඉන්නේ කවුරු වෙනද? සූර්යා. එතකොට මෙන්න මෙතන ඉන්නේ කවුද? පෘථුවිය. එතකොට අන්න හරි. හරි. කොතනද ඇඳ ගන්න ඕනි? ඊට ඊර මාමා නේද ඉන්නේ? පුතේ, ඔයාලා දීපු උත්තර හරි. මේ රූප සටහන මම අඳින්න කිව්වේ. මෙන්න මේ කහ පාටින් මෙන්න මෙතන ටීචර් කොටුවක් ඇතුළට දාලා තියෙන රූපය තමයි අඳින්න කියලා කිව්වේ. පවිතන එක පැහැදිලි කියලා. මේ රූපේ මං කිව්වේ මේක මැද ඉන්නේ කවුද? දැන් මෙන්න මෙතන ඉන්නවා පෘථුවිය. එතකොට ඔන්න පෘථුවිය ඉර වටා යනවා. එතකොට මැද ඉන්නේ ඉර. එතකොට මෙන්න මේ ගමන් මාර්ගය. මෙන්න මේ විදිහට පෘථුවිය මේ මැද ඉන්නේ ඉර වටා යනකොට අපි කියන්නේ පෘථුවියේ පරිභ්‍රමණය කියලා. හරි. රූපේ ඇඳා කලින් වගේම නම ලියාගන්න. අඳපුයා ටීචර් පෙන්නන්න බලා. පැහැදිලිව ලස්සනට අඳින්න ඕනි මේවා. අද පැන්සලෙන් කටුවට ඇඳොත් පුතේ ලබන සතියේ ලස්සනට ඇඳ ගන්න ඕනේ. නැත්තම් ටියුට් එක ඇත වෙනවනේ. ඒ නිසා මේ මාතෘකාවත් ලියා ගන්න.
මේ රූපය ඇඳලා මෙන්න මේක දැන් ටීචර් මේ පෙන්නන රූපය ඇඳලා ඊට පස්සේ පුතේ දැන් ඔයගොල්ලෝ රූපය ඇඳනනේ එතකොට මේ කහ පාටට මැද තියෙන්නේ සූර්යයානේ ඔයාලා ඒ යටින් මෙහෙම ඊතලයක් ගහලා සූර්යා කියලා ලියන්න එතකොට ඔයාලට මතකයි මෙතන ඉන්නේ පෘථුවියනේ මෙතන පෘථුවිය කියලා ලියන්න ඊට පස්සේ යටින් පෘථුවිය පරිභ්‍රමණය කියලා නම ලියන්න සූර්ය ඉස්සරහින් සූර්යා මේ විදිහට ඊතලයක් ගහලා පෘථුවියේ රූපේ බෝලයක් වගේ නැඳින්නේ එක එතනින් ඊතලයක් ගහලා පෘථුවිය කියලා නම් කරන්න හරි අපි බලමු ඇඳපු අය ඉන්නවනะ ඇඳපු අය ටීචර්ට පෙන්වන්න ටීචර්ට හොඳයිද කියලා කියන්න පුළුවන් සෙනුල් හොඳයි පුතේ ඔයා මේක නම් කරන්න ටීචර් කියපු විදිහට ටීචර් දැන් ස්ලයිඩ් එකේ පෙන්වලා තියෙනවා හරි නෙතුල් හොඳයි හරි සෙනුල් පුතේ ඔයා සූර්යා කියලා නම් කරන්න ඕන ටීචර්ට පේන්නේ නැහැ පෘථුවිය කියලා නම් කරලා යටින් මොකද්ද මේ රූප සටහන පෘථුවියේ පරිභ්‍රමණය කියලා ලියන්න ඕනි සවිෂ් හොඳයි පුතේ සවිෂ් අද දන්නෙත් නැහැ සවිෂා වෙන්න ඕන නේද පුතේ හරි ලස්සන පුතේ මේකේ සූර්යයි පෘථුවියයි කියලා ඊතර දෙකක් ගහලා නම් කරගන්න හරි ගුඩ් හොඳයි හැමෝම ලස්සනට ගල්ලා තියෙනවා මම හිතනවා අනික හැමෝම අඳිනවා කියලා චානු කි පෙන්වන්න බලන්න පුතේ හරි හරි සත්සර ලක්ෂාන් ඇන්දද පුතේ ඉච්චර පැහැදිලිව පේන්නේ නැහැ හරි පුතේ ඔයා කියන්න මට ඕකේ සූර්යයයි පෘථුවියයි කියලා නම් කරගත්තද? සත්සර නිම් සර්ගයක බලන්න ඕනේ. ටීචර් ආලෝකයේ බැලුවෙම නෑ. හරි කවීෂා හොඳයි. හරි ගුඩ් ලස්සනයි කවීෂා. මඩම් ලස්සනයි ටියුට් එකේ පිළිවෙලට ලියලා. ආලෝක හරි කො බලන්න ආලෝක. මට පේරායක තමයි පුතේ මම බැලුවේ මගේ සර්ගේ බලන්න. කිරු ලස්සනයි අනුෂ් කවිතු පුතේ මම බලන්නේ වීඩියෝ එක මියුට් කරගන්න. වෙනුර අක්ලා හොඳයි. මැඩම් දෙරේ මින්සේ ආලෝක හොඳයි. ලස්සනට කරලා වැඩේ. ආලෝක ගුඩ්. මැඩම් දිනේ වෙරි ගුඩ්. පැහැදිලි. දිනුක ලස්සනයි පුතේ. මැඩම් දිනේ මඩම් දෙජාන මින්සර හරි පුතේ මම බේන වෙනු හරි හසිතු හදායි ෂෆාය ලස්සනයි පුතේ දෙනෙත් හොඳයි නිම්සර ගුඩ් ලස්සනට පිළිවෙලට කරලා තියෙනවා අනුෂා ලස්සනයි හරි ඇති පුතේ දැන් වීඩියෝ එක මියුට් කරගන්න කමක් නැහැ හැමෝගෙම මම මට පෙනුනායේ මම බැලුවා හරි එහෙනම් අද අපි කතා කරපු එක මම ආයි චුට්ටක් මතක් කරලා හරි අඳින්න ඕනි තැන ආයි ප්‍රශ්නයක් තියෙන නිසා ආයි එක පෙන්නනවා හරි මෙන්න පුතේ මන් ටියුට් එක දැන් අපි ක්ලාස් එක ඉක්මනට ඉවර කරනවා ආයි චුට්ටක් තව මතක් කරන්න දෙයක් තියෙනවා පෘථුවියේ භ්‍රමණය කියන තැන මෙන්න මෙතන තමයි ඕක ඇඳ ගන්න ඕනි මෙන්න මෙතන ඉඳ තියෙන ඕනිම තැනක අඳින්න මෙතන මෙතන ටියුට් එකේ ලියලා හරිද අපිට ලබන සතියේ පෘථුවියේ පරිභ්‍රමණය ගැන තව එක කරුණක් ඉගෙන ගන්න තියෙනවා හරි මම විනාඩියෙන් ක්ලාස් එකට හරි පුතේ මම අද කරපු ක්ලාස් එක ගැන විනාඩියක් අරන් මතක් කරලා ක්ලාස් එක ඉවර කරනවා. එතකොට අද අපි කතා කළා එදා අපි ගිය සතියේ තමයි පෘථුවිය ගැන කතා කරන්න පටන් ගත්තේ. පෘථුවිය හැඳින්වීම, පෘථුවිය සුවිශේෂී වීමට හේතු කතා කළා. අද අපි කතා කළා පෘථුවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණය කියන දෙක. මම හිතනවා පුතාලට මේ දෙක පිළිබඳව තේරෙන්න ඇති කියලා. හරිද? දැන් ටීචර්ට ඉන්න අය ඉක්මනට කියන්නද පාඩම තේරුණාද නැද්ද කියලා පොඩි කමෙන්ට් එකක් දීලා යන්න.
അതെ പാഠം തേരുണാത് അരി മട്ട ഇത്തേനമാ തേരുണെങ്കിൽ അത് കരപ്പ് കൊട്ടസ് എനിസാപ്പി ആരി പുത്തേ ഹരി താങ്ക് യു හරි අපේ රාය ලබන සතියේ ඉතුරු කොටස කරගෙන යමු අද කරපු ටික ෂුට්ටක් බලලා ලස්සනට රූප සටහන් ටික ඇඳලා එන්න එනම් හැමෝම පරිස්සමට ඉන්න බුද්ධ සරණයි හයි බොවන් හයි බොවන් හයි බොවන් හරි ඊළඟ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හරි ඊළඟ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න I want teacher. I want. Hari hari akia.